හරි කලින් වීඩියෝ දෙකේදී අපි මේ 2018 DRO paper එකේ ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා. ඉතින් අපි දැන් මෙතෙන්දී හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා බලාගෙන යමු. හරි මෙන්න තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මුලින්ම කියන්නේ convert following numbers into 8 bits ones complements. 8 bits ones complement වලට හරවන්න කියනවා. මොනවද හරවන්න කියන්නේ? මෙන්න මෙතන තියෙනවා දෙකක් දීලා තියෙනවා ධන 23යි ඍණ 89යි කියන ඒවා. ධන 23 ඍණ 89. ඉතින් අපි ඒක හරවමු. ඉතින් මේක ඉස්සෙල්ලාම අපි බයිනරි කරගන්න ඕන. බයිනරි කරද්දී මම ඒක දෙකෙන් බෙද බෙද ගිහිල්ලා තමයි කරන්නේ. අපි දන්නවා මම මේක කෙලින්ම ගන්නම් මේ විදියට. මොකද මට මේ වගේ පොඩි ගණන් හින්දා ඒක හිතෙන් හදා ගන්නත් පුළුවන්. එතකොට 23 කියන එක එන්නේ මෙන්න මේ විදියට 23 බයිනරි වලින් එන්නේ ඔහොමයි. ඉතින් මේක හරි වැස්ස පටන් ගත්තා පහු සද්ද පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් පැහැදිලිව ඇහෙනවා ඇති කියලා හිතනවා මේ. ඉතින් මේකේ මොකද වෙන්නේ? මෙතෙන්දී අපිට 8 bit ones complement 8 bit ones complement කරන්න තියෙන්නේ. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් bit 8ක් කරගන්න ඕන. bit 5යි තියෙන්නේ මෙතන. ඉතින් අගය වෙනස් නොවෙන්න bit 8ක් කරන්න නම් මුලට බිංදු 3ක් දානවා. හරි. ඒක දැම්මා. මේක ධන එකක් තියෙන්නේ. 23 කියන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් එතනින් එහාට මොකුත් කරන්න දෙයක් නැහැ. අපි බයිනරි කරා bit 8 සම්පූර්ණ කරගත්තාම එච්චරයි. 8 bit ones complement ඕක එනවා. හරි ඒක ඊළඟ කොටස තියෙන්නේ මොකද්ද? ඍණ 89. ඉතින් මම 89ට හදා ගන්නවා මේකේ බයිනරි එක. ඍණ 89 තමයි හොයන් තියෙන්නේ. ඒ කියන්නේ ඍණ කියන එක හිතන්න ඕනේ නැහැ. මම බයිනරි කරද්දි 89. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි 89 දෙකෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා හදා ගන්න පුළුවන්. මම ඉතින් ඒ විදිහට 89ට අදාළව අගය ගන්නවා. කොහොමද එන්නේ? මෙන්න මේ විදියට එන්නේ. එතකොට මේක තමයි 89ට අදාළ බයිනරි එක. එතකොට මේකේ bit තියෙනවා 7ක්. bit 7යි. එතකොට තව එකක් අඩුයි 8ක් වෙන්න. එහෙනම් මම ඉස්සෙල්ලා මේක 8ක් කරනවා. බිංදුවක් මුලට දාලා. ඉතින් ones complement කියන්නේ මොකද්ද? දැන් මේක ඍණනේ. දැන් ධන හින්දා අපි බිංදු ටික දාලා නිකන් හිටියා. ඍණ එකකදී එහෙම කරන්න බෑ. ඍණ එකකදී අපි ඊට පස්සේ මේකේ පැත්ත මාරු කරන්න ඕන. පැත්ත මාරු කරනවා කියන්නේ බිංදුව තියෙන තැන් එක ලියනවා, එක තියෙන තැන් බිංදුව ලියනවා. එහෙනම් බිංදුව තියෙන තැන් එක, එක තියෙන තැන් බිංදුව. ක මේ දෙකටම බිංදු දෙකක්, බිංදු දෙක වෙනුවට එකේ දෙකක්, එක වෙනුවට බිංදුවක්. එහෙනම් මෙන්න මේක තමයි ඍණ 89ට අදාළ වෙන්නේ. එහෙනම් ධනවල මොකද කරන්නේ? බයිනරි කළා, මදි බිංදු ටික දාගත්ත එච්චරයි. ඍණ නම් බයිනරි කළා, මදි බිංදු ටික දැම්මා, ඊට පස්සේ ඒකේ පැත්ත මාරු කරා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ 8 bit ones complement ටික කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා 2's complement. එතකොට 2's complement වලට හරවන්න තියෙන්නේ මොකද්ද? 2's complement form එකෙන් 63යි ඍණ 110යි. ඉතින් එතෙන්දිත් අපිට කරන්න ඕනේ ඉස්සෙල්ලම මේව බයිනරි කරගන්න ඕන. ඉතින් 63 මම 63 කියන එක ගන්නවා. 63 එතකොට ඒක මොකද? ධන 63 තියෙන්නේ, බයිනරි කරන්න ඕන. ඉතින් 63ට දාලා බයිනරි කොහොමද එන්නේ? මේක එන්නේ මේ විදියට. මෙන්න මේක තමයි 63ට එන්නේ. එකේව 6ක්. එතකොට bit 6යි තියෙන්නේ, 8ක් කරගන්න ඕන. මූලට බිංදු දෙකක් දානවා. හරි, මූලට බිංදු දෙකක් දැම්මා. දැන් මොකද වෙන්නේ? ඉතින් ඔතනින් එහාට කරන්න දෙයක් නැහැ. මොකද 63 ධන නිසා. මොකද 2's complement වලදී මොකද කරන්නේ? ධන සංඛ්‍යාවන් නම් බයිනරි කරලා bit 8 සම්පූර්ණ වෙන්න බිංදු දෙක දෙකක් නෙමෙයි, මම කියන්නේ ඒ වෙලාවට අවශ්‍යතා ප්‍රමාණය බිංදු ගානක් ඉස්සරහට දාගත්තාන් ඒ ඇති. මේක තමයි උත්තරේ 63ට.
ඊළඟ තියෙන 110 ඒක ඍණ 110 තියෙන්නේ 110 එතකොට කොහොමද ඒක හදන්නේ ඉතින් ඍණ කියන එක අමතකලි ඉස්සෙල්ලම 110 බයිනරි කරගන්න ඕන ඉතින් 110 කොහොමද අපි බයිනරි කරන්නේ මේකත් මම අපි සාමාන්‍යයෙන් කරන්නේ දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යන එක ඉතින් මෙහෙමයි දැන් මට මේක හිතින් හදාගන්න පුළුවන් වුණාට ඒක අමාරු කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ ඕක කොහේ හරි කටුකොලයක් අරන් දෙකෙන් බෙදාගෙන බෙදාගෙන කිං කන්වර්ට් කරා නම් හරි හරි 110ට අදාළව කොහොමද එන්නේ 110 කියන එක මම මේ විදිහට ගන්නවා මෙන්න මේක තමයි 110ට අදාළ බයිනරි එක වෙන්නේ එතකොට ඒ කියන්නේ මොකද්ද එතන ඔය ධන 110 බයිනරි කරාම තියෙන එක බිට් තියෙන කීයද බිට් තියෙනවා 7ක් බිට් 7ක් නම් මදි එක මම දානවා ඔන්න බිට් 8යි හැබැයි බිඳුව දාලා නිකන් ඉන්න බෑ ධන එකක වගේ ධන එකේ නම් බිඳු ටික දැම්ම බිට් 8 හදාගත්ත හරි ඍණ එකේ හැම බෑ හැදුවා දැන් අපි 1's complement වලදී කරේ මේක අනිත් පැත්ත ගහපු එක ඒකම මෙතනදිත් කරන්න ඕන 2's complement වලදී ඉස්සෙල්ලම 1's complement වලට අරන් ඉන්න ඕනේ එහෙනම් මං ගන්නව කොහොමද බිංදු වෙනුවට එක මෙන්න එකේව බිංදුව බිංදුව බිංදු වෙනුවට එක 1 3ක් තියෙනවා බිංදු 3ක් මෙන්න එක හරි ඒ 1's complement එතනින් එහාට තව එකක් එකතු වෙන්න ඕන එහෙනම් 1යි 1යි කියනකොට දෙකයි කියන්නේ බිංදුව එකක් මෙතෙන්ට යනවා. එතකොට එකයි මේ ටිකට වෙනසක් වෙන්නේ නැහැ නේ. බිංදුව බිංදුව 1 බිංදුව බිංදුව 1. මෙන්න උත්තරේ. එහෙනම් ඔන්න ඕකයි කරන්නේ. ටූස් කම්ප්ලිමන්ට් කරද්දී ධන නම් ප්‍රශ්නයක් නැහැ බයිනරි කරා. මදි වෙන බිංදු ටික දාගත්තා. ඍණ නම් ඉස්සෙල්ලම බයිනරි කරා. මදි වෙන බිංදු ටික දාගත්තා. වන්ස් කම්ප්ලිමන්ට් වලට හැරෙව්වා. පැත්ත මාරු කළා. ඒකට එකක් එකතු කරා ඔන්න 2's complement එක එනවා. එහෙනම් ওই විදිහට තමයි මේකේ උත්තරේ හදාගන්නේ. ඊළඟ කොටස මේකේ තියෙන්නේ මොකද්ද? මෙතන කියන්නේ හරි මේ දෙකනේ අපි ගත්තේ ලකුණු 4ව දෙකක් කරා. මෙන්න මෙතන ලකුණු 4ක් තියෙනවා මේ කොටස් දෙකට. Convert following 2's complement binary number into decimal format. එතකොට 2's complement binary තියෙන්නේ මේක decimal වලට හරවන්න ඕන. කොහොමද කරන්නේ ඉතින් මෙන්න මෙතන තියෙනවා 111යි බිංදුයි හරි මෙහෙම තියෙන්නේ මෙන්න මේක තමයි දීලා තියෙන නම්බර එක දැන් මේක ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ මේක ධන එකක්ද ඍණ එකක්ද කියලා ඒක බලන්නේ මෙන්න මේ වම් පැත්තේ කොනේම බිට් එකෙන් මේක එක නම් මේක ඍණ එහෙනම් අපිට දැනට මේක කියන්න පුළුවන් මේක ඍණ සංඛ්‍යාවක් කියලා. මෙතන බිංදුව වුණා නම් මොකද වෙන්නේ? ධන. මම උදාහරණයක් ගන්නම් මේ විදිහට. ওই විදිහට. මෙන්න මෙහෙම එකක්. දැන් මේක මොකද වෙන්නේ? මේක ගත්තොත් මේක මෙතන නැති එකක්. මුලම තියෙන බිංදුව මුලම බිංදුව නම් මේක අපිට ධන සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන් ධන සංඛ්‍යාව නම් අපි කරන්න ඕනේ මොකද්ද කෙලින්ම මේකෙන් කියවෙන බයිනරි අගය ගන්න එක බයිනරි අගය තියෙන්නේ 11 එතකොට මේ මුල් බිංදු ටිකෙන් වැඩක් වෙන්නේ නැහැ නේ මෙන්න මේ ටිකනේ මෙතන අදාළ ටික එතකොට මෙන්න මෙතන 11 කියන එක එනවා ඒක ධන 11 ඉතින් ධන කියලා ලියන්න ඕනේ නැහැ වෙනම 11 ඉතින් ඕක තමයි යන ක්‍රමය හැබැයි මෙතන එකින්ද මේක ඍණ කියලා ගත්තේ එහෙනම් ඊට පස්සේ මේකේ තව දෙයක් කරන්න ඕන ඍණ කියලා හොයාගත්තා එකින්ද දැන් අපි දකුණු කොනේ ඉඳලා යන්න ඕන එකක් හම්බ වෙනකන් ඒ කියන්නේ එකක් හම්බ වෙනකන් කියන්නේ එකේ ඉලක්කමක් දකුණු පැත්තේ කොනේ පටන් ගත්ත බිංදුව බිංදුව එක මෙන්න මෙතන එක තියෙන්නේ අන්නේ මුල්ම එක ගාවට එනකන් කියලා ඒ ටික අපි ඒ විදිහටම ගන්නවා එකයි බිංදුවයි බිංදුව ඒකෙන් මෙහා පැත්තේ ටික අපි පැත්ත මාරු ගන්නවා බලන්න එහාට තියෙන 1 3යි බිංදුවයි එක එහෙනම්
बिंदु तुनाई एकाई बिंदु है अन्न होम लिया ना जब मैं कहती है ने अन्न आगे है दी मैं कर अभी टा मैं बिंदु तुनी आगे वैटाक ने मेटी कने आगे थी ने मैं कर गातो त्रिशाई किया लेना वा तो ये का विस है भाई मैं कर रीना सांख्या किया लापी दान ना ऐना मैं के अंतिम उत्तरे मुकादर रीना विस ओके तमाय अभी टा गानों ने उत्तरे हरी इतिंग ඔය විදිහට අපිට ඒක ගන්න පුළුවන් ඊළඟට මේක දෙවෙනි එක දීලා තියෙනවා 1.4.1.3 1.4.1.3 දැන් මේකෙත් අපි පළවෙනි බිට් එකෙන් මේක ඍණ කියලා හොයා ගන්නවා ඍණ නම් අපි මොකද කරන්නේ දකුණු කොනේ ඉඳලා එනවා පළවෙනි එක හම්බ වෙනකම් පළවෙනි එක කියන්නේ මේ ඉස්සෙල්ලාම හම්බ වෙන එකක් තමයි ඒක එහෙම ලියාගත්තා ඉතුරු ටික අපි පැත්ත මාරු කරනවා 1.4ට අපි ලියනවා බිංදු 4ක් බිංදුවට 1ක් මෙන්න මෙතනත් 1.2ක් තියෙනවා බිංදු 2ක් එතකොට මේ බිංදු 4 ඇතරියම් මේ ටික අගේ තියෙනවා 9යි ඉතින් මෙතන ඍණ කියලා තියෙනවනේ එහෙනම් මේක ඍණ 9යි ඔන්න ඔය විදිහට තමයි මේකේ උත්තර ගන්නෙ එහෙනම් මේ කොටසත් අපි කම්ප්ලීට් කරා ඊළඟ කොටසේ තියෙන්නේ මොකද්ද Perform following arithmetic calculation with 8-bit sine magnitude. 8-bit sine magnitude වලින් මේක කරන්න කියන්නේ ඍණ 65 ධන ඍණ 33. එහෙනම් අපි ඉස්සෙල්ලම මේකේ ඍණ 65 හොයා ගන්න ඕන sine magnitude වලින් ඍණ 65. ඉතින් මෙන්න මෙතෙන්දී ඍණ 65 ගත්තොත් ඒක එන්නේ කොහොමද? ओके धन हेट वह एना मेन मे विधिट मेन धन हेट वह इन विधिय धन हेट पहाट तीन बीट हत बीट हतई अटक्वेन्नो नाई दोणी एवगेम एक ऋण निशा अभी दाने एक अक्यतेंट ऋण एक वंपत्य कोनेम बीट एक वेन्नोन ඉතින් ඒ sin magnitude නේ 8 bit sin magnitude. ඉතින් ඔන්න අපි ඒක හදාගත්තා. ඊට පස්සේ ඍණ 33 හොයන්න ඕන. ඍණ 33. ඍණ 33 එන්නේ කොහොමද? ඒකෙන්නේ මේ විදියට මෙන්න මෙහෙමයි ඍණ 33 එන්නේ. එතකොට මෙතන තියෙන bit 6යි තව දෙකක් මදි. සාමාන්‍ය අගේ වෙනස් නොවෙන මුලට දාන්නේ බිංදු हाँ भाई रीना निशा मे को मे के करना मेतन इतना बिंदु दान उन्न आवा दान रीन हट पहाई रीना दिस्तुनाई मेतन दिए एक तो किरीमाक मेन मेक पोडा मतक दिया अभी मगा खाली संख्या देखा गान घोट मेतन दिए देपैत्तम रीन हरि देपैत्तम रीन हरि देपैत्तम दान हरि उन्होंने एक मेतन मे पत्ता रीन मे पत्ता रीन ना मे पत्त दान मे पत्त दान අන්නේ විදියට ඒ කියන්නේ එකතු කිරීමට දෙපැත්තේ තියෙන්නේ එකතු කිරීම හරි අඩු කිරීම හරි වෙන්න පුළුවන් දෙපැත්තේ තියෙන්නේ දෙකම සමාන සලකුණු නම් ඒ කියන්නේ දෙකම ධන නම් හෝ දෙකම ඍණ නම් මේ මැද තියෙන්නේ ඒ දෙයම තමයි වෙන්නේ ඒ කියන්නේ ධන නම් එකතු වෙනවා ඍණ නම් අඩු වෙනවා නමුත් මෙන්න මේ වගේ අවස්ථාවල ඒ කියන්නේ එක පැත්තක් ඍණ අනිත් පැත්ත ධන දෙපැත්ත වෙනස් නම් මොකද වෙන්නේ මැද ධන තිබුණොත් එතන වෙන්නේ අඩු වෙන එක මැද ඍණ තිබුණොත් වෙන්නේ එකතු වෙන එක අන්නේම එකක් වෙනවා ඒක මාරු වෙනවා එතකොට එතන අර විශාල එකෙන් කුඩා එක අඩු කරලා විශාල එකේ ලකුණත් එක තමයි යන්නේ ඉතින් කොහොමද දැන් මෙතන තියෙන දෙකම ඍණ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ එකතු කරන් යන්න පුළුවන් 1 1 මෙතන බිංදුවක් වෙලා එකක් යනවා වැඩිපුර මෙහාට ඒක මෙතෙන්ට එනවා ඊළඟට බිංදුව 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 මෙතන බිංදුව 1 කියන්නේ 1 1 බිංදුවයි කියන්නේ 1 එතනින් එහා පැත්ත මෙන්න මේ ටික මොකද්ද ඒක සයින් එක සයින් බිට් එක ඒ කියන්නේ මේ ටිකෙන් පස්සේ මේක ප්‍රශ්නයක් නැහැ මොකද්ද වෙන්නේ ඒක එකම තමයි ඒක එකතු කරන ගන්න එක නෙමෙයි ඒක ඍණ කියලා කියන්න දාපු එක ඉතින් ඔන්න සයින් බිට් එක දැම්මා එහෙනම් මේකේ උත්තරේ මොකද්ද මෙන්න මේක හරි ඊට පස්සේ ඒකේ දෙවනි කොටස තියෙනවා ऋण हेत्ताई इट पास एक धन पनासाय अभी ऋण हेत्ता हयमु ऋण हेत्ता हयट
එන්නේ කොහොමද? ඍණ 76ට අපිට ගන්න පුළුවන් මේ විදියට. මේ 76 බිට් 7ක් තියෙනවා 8ක් වෙන්න අපි දානවා 8 වෙනි බිට් එක ඒක ඍණ නිසා එකක් විදියට තමයි දාන්නේ. ඉතින් ඔන්න අපි ඍණ 76 කියන එක හදාගත්තා. එතකොට ඊළඟට අපි ගන්න ඕන මොකද්ද? 56 තියෙන ධන එකක් 56 කොහොමද හදාගන්නේ? මේ 56 එන්නේ මෙහෙමයි. මෙන්න 56 එන විදිය. එතකොට 56 එන්නේ බිට් 6යි. බිට් 6 නම් මොකද වෙන්නේ? තව දෙකක් මාදි මුලට ඒක මොකද වෙන්නේ? ඍණ 56 වුණා නම් අපි මේක 1.1 කියලා දාන තිබුණා. ඒ ඍණ තිබුණා නම් ධන නිසා අපි මුල එක කරන්නේ නැහැ නේ. ඒක හින්දා බිඳුම තමයි දාන්නේ. හරි. දැන් කොහොම හරි මෙතන එකක් ඍණ එකක් ධන වැඩි එකකින් අඩු එක අඩු කිරීම තමයි කරන්න වෙන්නේ එකතු කරනවා කියලා. එතකොට බිඳුවෙන් බිඳුව බිඳුවයි එකෙන් බිඳුව එකයි එකෙන් එක බිඳුවයි මෙන්න මෙතන එකක් අඩු කරන්න ඕන. ඉතින් ඒක කොහොමද කරන්නේ? බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. මෙතනත් නෑ, මෙතනින් තමයි ගේන්නේ වෙන්නේ. එතකොට දැන් මෙතන අපිට ප්‍රශ්නය නැහැ. ඒක මේ පැත සයින් එක. හරි. මෙතන අගේ තියෙනවා එකක් මෙහෙට එද්දි දැන් දෙකේ පාදෙදි මොනවද වෙන්නේ? දෙකක් වෙනවා. එතනින් ආපහු එකක් මෙතෙන්ට ගෙනියනවා. හරි. මෙතෙන්ට දෙකක් එන්නේ. එහෙනම් දෙකෙන් එකක් එකයි. මෙතන දෙකක් ආවට එකක් මෙහෙ ගියානේ. ඒකින්ද මෙතන දැන් තියෙන එකයි එකෙන් එකක් බිඳුවයි. මෙතන තිබිච්ච එක මෙහෙ ගියා. එහෙනම් මෙතන බිඳුවෙන් බිඳුව බිඳුවයි. මෙතන එක කියලා දාන්නේ ලොකු එකේ ප්‍රමාණය වැඩි එකේ අදාළ අගේ. එතකොට මේගේ උත්තරය එන්නේ මෙන්න මේක. ඉතින් ඔන්න විදිහට අපිට ඒක සුළු කරන්න පුළුවන්. එතකොට අපිට එහෙමනම් මේකේ ලකුණු දීලා තියෙනවා ඒ කොටස් වලට 8ක්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේව කන්වර්ට් කරන ඒවටත් ඒක අන්තිම උත්තර වලට ඒවටත් එක්ක තමයි මේකේ ලකුණු ලැබෙන්නේ. ඒ කියන්නේ මේව හරවන ඒවට එකකට 4ක් වෙනනේ 8ක් කියන්නේ. ඉතින් මේව හරවලා සුළු ගල් උත්තර ගන්නවට එකකට ලකුණු 4 ගානේ ලැබෙනවා. ඊළඟට මේකේ තියෙනවා ලකුණු 5ක මෙන්න මේක විතරක් සුළු කරන්න. අන්තිම කොටස මොකද? 2's complement වලින් මේ calculation එක කරන්නලු ඍණ 39 ධන 92. එහෙනම් 2's complement හදා ගන්න ඕන. අපි බලමු 2's complement ගන්නේ කොහොමද. ඉස්සෙල්ලම මම ගන්නවා 39 ඍණ 39 ඍණ 39 ගණිතයේ 39 තමයි අපි ඉස්සෙල්ලම බයිනරි හදා ගන්න ඕනේ. ඉතින් 39 ගත්තොත් එන්නේ මෙන්න මේ විදියට. 39 එන්නේ ওই විදියට. මෙතන තියෙනවා බිට් 6ක්. 6යි නම් 8ක් කරගෙන අපි මුලට බිंदु දෙකක් දානවා. දැන් මේක ඍණ 39 තියෙන්නේ. 2's complement කරන්න ඍණ නම් මේක හරවන්න ඕන අනිත් පැත්ත. ඒ කියන්නේ බිंदु තියෙන තැන් 1 තියෙන තැන් බිंदුව. ওই විදියට. ඊට පස්සේ මේකට එකක් එකතු කරන්න ඕන. එතකොට එනවා මොකද්ද? ඒ කියන්නේ මේ කැල නැතුව එකක් එකතු වෙන්න ඕන මෙතෙන්ට 1යි. මේක වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට මෙන්න අපි හොයාගත්ත මෙන්න මේ ඍණ 39 කියන එක. හරි. ඍණ 39 දිනනවා මේක. ඊට පස්සේ අපිට ධන 92. ඉතින් 92 ගත්තොත් කොහොමද එන්නේ? 92 මම ගන්නවා මෙහෙම. මෙන්න මෙහෙම 92ට එන්නේ.
තින් 92ට තියෙනවා කීයක්ද 92ට තියෙනවා බිට් 7ක් එතකොට එහෙනම් මොකද වෙන්නේ තව එකක් දාගන්න ඕන මුලට එතකොට මුලට බිඳුව දානවා හරි ඔන්න බිට් 8 හරි බිට් 8 හරි එතකොට මෙතන දන නිසා එතනින් එහාට මොකක් කරන්න ඕන නැහැ මේක තමයි 92 ටූල්ස් කම්ප්ලිමන්ට් එක එන අපි ඍණ 39 ටූල්ස් කම්ප්ලිමන්ට් එක හොයාගත්තා 92 ටූල්ස් කම්ප්ලිමන්ට් එක හොයාගත්තා එකතු කරන්න තියෙන්නේ මෙතන තියෙන්නේ ඕකේ මෙතන තියෙනවා මේක ඉතින් අපි එකතු ගන්නවා එකයි එකයි දෙකයි කියන්නේ මෙතන බිඳුව වෙලා මෙහෙට එකක් යනවා තුනයි කියන්නේ එකක් තියෙනවා මෙහෙට එකක් යනවා මේක එකයි 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 බිඳුවයි එකක් මෙහෙට යනවා එකයි එකයි බිඳුවයි තව එකක් මෙහෙට යනවා ඒ එක මෙතෙන්ට මුකුත් එකතු වෙන්නේ නැහැ මෙතන තියෙනවා බිට් 9ක් අපිට ඕනේ 8යි මේ වැඩිපුර යන එක අපි නොසලකා හරිනවා එතකොට උත්තරේ එන්නේ මොකද්ද මේක ඉතින් මේක ධන කියලා ගන්නවා මොකද මේ කොනේ මේක බිඳුව නිසා මේ ටික අපිට කන්වර්ට් කරලා බලන්න පුළුවන් කොහොමද 53යි එතකොට ඒක හරිනේ ඒක එනවා ඉතින් ওই විදිහට තමයි එන්නේ ඉතින් මේක 53 කියන එකම නෙමෙයි මෙතෙන්ට තියුණා උත්තරේ ඕක ඇති මේකට ඉතින් කොහොම හරි මෙහෙම ගන්න පුළුවන් ඉතින් අපි ඔන්න පස්සේ 4 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරා ඊළඟට අපි පස්වෙනි එකත් බලමු. ඒ කියන්නේ අන්තිම ප්‍රශ්නේ পেපර් එකේ හරි. එතකොට මේකේ තියෙනවා පළවෙනි කොටස name two data types used in computer. මේක ලකුණු දෙකක් නිකන් දෙවර්ගයක් අහන්නේ. ඉතින් data types කිව්වහම මේක මම කලින් theory ගැන කතා කරපු වීඩියෝ එකක ටික කතා කරා. මේ data types තියෙනවා numeric data. ඒ කියන්නේ numbers තියෙනවා ඔය integer number, real number වගේ. අර non numeric data එතකොට ඇල්ෆා නියුමරික් ඒ කියන්නේ නන් නියුමරික් කියන්නේ ලෙටර්ස් සිම්බල්ස් වගේ ඒවා. ඉතින් ඇල්ෆා නියුමරික් කියන්නේ ලෙටර් සහ නම්බර් දෙකටම පොදුවේ අපි කියනවා. ඒ වගේම තව මොනවද තියෙන්නේ? ඉමේජ්, ඔඩියෝ, වීඩියෝ ඔන්න ඒ වගේ විවිධ වර්ගවල ඩේටා තියෙනවා. ඉතින් ඔය මොනවා හරි දෙකක් ලියන්න තියෙන්නේ. ඉතින් එතන අහලකු දෙයක් නැහැ. ඊට පස්සේ දෙවනි කොටස අහන්නේ the following numbers in 4 bits BCD mode. BCD කියන්නේ binary code decimal කියන එකනේ. එතකොට identify the equivalent decimal value. Decimal value කොහොමද මේක 4 bit BCD තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි BCD තියෙනකොට අපි මොකද කරන්න ඕනේ? අපිට මෙහෙම ගන්න පුළුවන් මේක පොඩ්ඩක් zoom කරගන්න. හරි. මේ ටික ෆෝ බිට් කිව්වහම අපි මෙන්න මේ අග කොනේ ඉඳලා මෙහෙට බිට් 4 4 වෙන් කර ගන්නවා මෙන්න මෙතනින් 4යි පහු 4යි ගියා මෙතනින් එතකොට මේකෙත් 4ක් තියෙනවනේ ඉතින් ඒ 4ම මෙතන නැති වුණාට ප්‍රශ්න නැහැ කොහොමද තෙන්නේ මුලට බිඳු තුනන්නේ එතකොට අපිට ඒක හිතා ගන්න පුළුවන් මෙහෙම එතකොට මේක කොහොමද ගන්නෙ ඉතින් බිඳු 3.1 කියන්නේ කීයද 1යි ඒ කොටස් ටික වෙන වෙනම ඩෙසිමල් කරන්න තියෙන්නේ මේ කැල්ල මේ මේකෙන් කියවෙනා ගිය 5 මේකෙන් කියවෙනා ගිය 6 එහෙනම් ඔන්න පළවෙනි එකට උත්තරය ඕක ඔච්චරයි කරන් තියෙන්නේ දෙවෙනි එක ගත්තොත් මොකද වෙන්නේ ඉතින් ඒකෙත් 4ක් බලන්න ඕන මෙන්න 4ක් මෙතනින් වෙන් වෙනවා ආයි 4ක් යනවා මෙන්න මෙතෙන්ට එතකොට මෙතන 3ක් තියෙනවා නම් බිඳුව දාගත්තා 4. එතකොට මෙන්න මෙතන බිඳුව 1යි බිඳුව 2. ඒ කියන්නේ දැන් මෙතන තියෙන එක
මෙතන තියෙන එක 7. ඉතින් ඒකට එන්නේ 437 කියලා තමයි අගය එන්නේ. ඉතින් ඒකත් අමාරු එකක් නෙවෙයි. හරි. මේකේ හරි 4ක් ගියා මෙතනින් ආපහු 4ක් ගියා මෙතනින් ආපහු මෙහෙට 4ක් ගියා මෙතනින්. එතකොට මුල එක තියෙන්නේ ඕනම් බිඳුන sorry 4ක් ගියා එතනින් නෙමෙයි. මෙතනින් එන්නේ. මෙන්න මෙතනින් 4 වෙන් වෙන්නේ. එකයි බිඳුව තියෙනවා බිඳු දෙකක් දාගත්තාම හරි. ඉතින් මෙතන එහෙනම් මේ ටිකෙන් කියවෙන්නේ 2 මෙතන තියෙනවා 5 මේ කැල්ල 9 මේ කැල්ල 8 එහෙනම් 2598යි කියලා මේ තුන්වෙනි කොටසට උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඒකේ ලකුණු 6 මේ කොටස් වලට දෙක ගානේ ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ලකුණු 6ක කොටසක් තියෙනවා Express the word ATI using ASCII format. එතකොට ATI කියන එක ඒ වගේම hint එකක් දීලා තිනවා. ASCII value of capital E is 69. 89 තමයි E ගේ value එක. හරි. ඉතින් ATI තමයි word එක. එතකොට මම A T I N T ගන්නවා. හරි. මේක E 69යිලු. E 69 දැන් සාමාන්‍ය හෝඩියේ E කියන්නේ කීයද? 5 වෙනි අකුර. එතකොට 69 කියන අගේ 69 නම් මොකද වෙන්නේ 69 වෙන්නේ 5 දන තව 64. එතකොට A කියන්නේ පළවෙනි අකුර. එහ�නම් A එක නම් ඒකට 64 එකතුනාම ඒගේ අගේ 65යි. හරි ඒක මෙහෙමත් හිතන්න පුළුවන් A 65යි B 66 C 67 D 68 E 69. හරි එහෙම වෙනෝනේ. එතකොට අපිට F එහෙනම් මොකද එන්නේ F 70 G 71 H 72 I 73 I වලගේ 73. එතකොට ඒකත් මෙහෙමත් ගන්න පුළුවන්. ඉතින් එහෙම 73 කියලා ගන්න පුළුවන් එකකින් එකට ගිහිල්ලා නැත්තම් I කියන්නේ හොඩියේ 9 වෙනි අකුර. ඉතින් 64 කුයි ඒකේ 9යි එකතු වුනහම 73 තමයි. T කියන්නේ හොඩියේ 20 වෙනි අකුර තව 64 අගේ එකතු වුනහම 84 තමයි මෙතන අගය. ඉතින් ඔන්නෝක තමයි ගන්න ඕනේ අපි ඉස්සෙල්ලම. ඉතින් එහෙම නැත්නම් අපිට I 73 නම් J K L M 74 75 76 77 L M N O P 78 79 80 Q R S 81 82 83 T 84යි. ඉතින් අන්නේ ඕන විදියකින් හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ටික ගත්තට පස්සේ ASCII නේ තියෙන්නේ. ASCII කියන්නේ bit 7ක binary එකක් තියෙන්නේ. ඉතින් ඒකෙන් මොකද කරන්නේ? අපිට bit 7කට මේව හරවන්න තියෙන්නේ. ඉතින් 65 ඉන්නේ කොහොමද? මෙහෙම ඉන්නේ. මෙන්න මෙහෙමයි 65 ඉන්නේ. මෙන්න bit 7ක් තියෙනවා. ඒක හරි. 84 මෙන්න 84 ඔය විදිහට තමයි එන්නේ. එතකොට අපිට ඒකත් ගන්න පුළුවන්. ඊට පස්සේ 73 කොහමද එන්නේ? 73 කියන්නේ මෙන්න මේ විදියට. ඉතින් 73 ඉන්නේ ඔහොම. ඉතින් ඔන්නෝක තමයි අපිට හොයන්න තියෙන්නේ. ඉතින් මේකේ ලකුණු 6ක් කියන්නේ ගොඩක් වෙලාවට මෙතන අගයන් 3ට 3කුයි මේ 3ට 3කුයි විදියට 6 ලැබෙනවා ඇති. ඉතින් ඔන්නෝක තමයි කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ටික බලමු අපි. මෙතන තියෙන්නේ මෙන්න මේක. ඩිස්ප්ලේ මෙන්න මේක 79.625 using IEEE single precision floating point format. මෙන්න මේ single precision floating point format එකෙන් පෙන්වන්නලු 79.625 ඒ format එක කියන්නේ මෙන්න මේ කොටුවේ පෙන්වලා තියෙන විදිය. ඉතින් අපි කොහොමද ඔක් කරන්නේ? 79.625 මුලින්ම binary කරගන්න ඕන. ඉතින් කොහොමද කරන්නේ? 79. ඉතින් 79 binary කරන්න ඕන වෙනම දශම ටික වෙනම කරගන්න පුළුවන්. හරිද? 79.625 නේ තියෙන්නේ.
हेत नमे दशम हई दिगई पह अगय मुलिम हेत नमे गिन गलो हेत नमे गो बाइनरी के एने कोहोमद मेक मट गुलवा मे विद्यट मिथिंग मेक सुलूर गुलवा पोडिगा निंद मेन मे विद्यट एंडी थिंग हेतना मे एंडी उन्न होम हरि हेतना मेहिम आवगे इट पास आप दशम हया दिखाई पहात अरे गण हो तो कट एक होमद गाणी थिंग दशम कोटा गण बिंदु दशम टीके भीतर गो तो एक बिंदु दशम हया दिखाई पहा थिंग आप दवा गिव गाणी को होमद देखें गुण कर कर आनी हया दिखाई पहा गुणगिरी मत देख කියන්න කීයද 1.25ක් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ දශම ගැල්ල විතරක් 0.25 කියන්නේ 0.25 දෙකෙන් ගුණ කරනවා 0.5ක් වෙනවා. ඊට පස්සේ දශම ගැල්ල කියන්නේ 0.5 දෙකෙන් ගුණ කරනවා 1.0 මෙන්න දශම ටික බිඳුවක් වෙනවා. එතනින් නවතින්නේ දැන් උඩ ඉඳන් මේ දශම තිදර මේ පැත්තේ තියෙන 1.1 0.0 නේ ना बिंदु दशम एक बिंदु एक मेन दशम गैल होयागत्ता इतकोट उन्न एक हरी इट पास दिथन हमें मेहम ऐना अभी सांपूण मेटिक गट पास सांपूण होयागन बोलवा कहोमद हेतन मेडतीनवा इट पास दशम दीतेम पास तीन एक बिंदु एक उन्नो इधर होया गया दैन उन्नो तमय अभी हेतन में दशम हयादिकाई पहा बाइनरी वलट हेरे वहा मेन्नी अरे ईट पास मेन मेक अभी गो नॉर्मलाइज फॉर्म इकट थिंग नॉर्मलाइज फॉर्म इक्की मुखद नॉर्मलाइज फॉर्म इक्की आने मेन मे दशम तीतट वम पैक्ति तीयन इक इक इलाका मागर एक दशम तीत मेन मेतेंट गेन ओन दशम तीत गेन की मुखद इकाई दशम कील तीयन इलाट बिंदु देखा इके हतराई आपाओ एक बिंदु एक दशम तीत आओ मितेंट की इकाई देखाई तुनाई हतराई पहाई हया दशम तीत हया आओ ज्ञान मेक लिया नोनी वैडिकीम देखे हय कीला इतोट उन्नोम गाव दिखे हय हदागत और नॉर्मलाइज फॉर्म एक हेतन दशम हया दिख पहा बाइनरी करा मे विद्यट एक नॉर्मलाइज फॉर्म एक टाव नॉर्मलाइज फॉर्म एक कियानी मेन मे मुलिमती है एक पास तमाइ दशमती तेने तेन टन गाणु मिथन अभी वंपेट यम किसी प्रमाण आवना मिथन हया कावनी देखे हय दशमती तादी वकुन पेत्र ज्ञान गदी मिथन ए यान प्रमाण देखे रीन ये विद्यट लिया देखे रीन ए गियप स्थान गान इथिंग विद्यट गाणी इथिंग कहो मारी देखे मुखदेन्नी मेथन आपट गण हुलवांग मेन मे हय तमाइ मेके एक्सपोनेंटेक एक्सपोनेंटेक हय नाम अभी मेके बायस फॉर्म में लिया गो एक विसी हता एक कल्ला अरे एक विसी हता एक कल्ला बायस फॉर्म में लिया गो गया मुखद मेक एकसिय तीस तूनाई थिंक एकसिय तीस तून अभी हदा गो बिट अटकिंग बाइनरी कल्ला एकसिय तीस तून बिट अटकिंग बाइनरी कन्नो क्या ने मैंने मे विद्यट इन्नी इतकोट ओके मुखदी वन बिट अटकी मे क्या हदा गो एक वे मुखद एक्सपोनेंट हदा गता अरे इतकोट अट होयागा दीवा टीका दी एक्सपोनेंट थमाई मेक हरिद एक्सपोनेंट
ඒක ගත්තා කොහොමද ගත්තේ මේක තියෙන සංඛ්‍යාව අපි බයිනරි කරා බයිනරි කළා ඒක නෝමලයිස් ෆෝම් එකට ගෙනාවා ඒ ගෙනාවාම මෙතෙන්ට ඒක මැච් වෙන්න දාන්න ඕන දෙකේ කීවෙනි බලයද කියන එක ඒක 6 නේ ආවේ 6 නම් ඒකට 127ක් එකතු කළා එනාගය බිට් 8කින් හදාගත්තේ ඒක තමයි එක්ස්පොනෙන්ට් එක හරි ඊට පස්සේ තව කැලක් ගන්න ඕන ෆ්‍රැක්ෂන් එක එතකොට ෆ්‍රැක්ෂන් පාට් එක කියන්නේ මොකද්ද මෙන්න මෙතන මේ දශම දිතෙන් පස්සේ තියෙන මෙන්න මේ ටික තමයි ෆ්‍රැක්ෂන් එක වෙන්නේ ඉතින් ෆ්‍රැක්ෂන් පාට් එක තුන අපි අර ගත්තා එතකොට ඊළඟට මොකද කරන්නේ එතකොට ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව එකක් තියෙනවා සයින් බිට් එක හොයා ගන්න ඕන සයින් බිට් ඒක හොයන්න කියලා දෙයක් නැහැ සයින් බිට් එක 0යි මොකද මේ සංඛ්‍යාව ධන සංඛ්‍යාව අරින තිබුණා නම් 1යි ඉතින් ඔන්න ඔක තමයි ගන්න තියෙන්නේ හරි එතකොට දැන් මේක අපිට කියලා තියෙන මොකද ෆෝමැට් එකෙන් ලියන්න ෆ්ලෝටින් පොයින්ට් ෆෝමැට් එකෙන් ලියන්න මේ තියෙන්නේ සයින් බිට් එක තමයි මෙතෙන්ට එන්න ඕනේ 0 ඊට පස්සේ බිට් 8 එක්ස්පොනෙන්ට් එක ඒ කියන්නේ මෙන්න මේ ටික ඒක ගත්තා ඊට පස්සේ ඉන්න ඕනේ ෆ්‍රැක්ෂන් එක මෙතන තියෙනවා මෙන්න මෙහෙම එකක් සයින් බිට් එක කොහොමද එක බිට් එකයි එක්ස්පොනෙන්ට් කැල්ල බිට් 8යි එතකොට 8යි 1යි 9යි මෙතන මෙන්න මේ කැල්ල තියෙන්න ඕන 30 මේ 23ක් ඔක්කොම 32 නේ වෙන්න ඕනේ මේක 23ක් තියෙන්න ඕන 23 8යි 31යි 1යි 32 ඉතින් 23ක් වෙන්න කීයක් තියෙනවද 1 3 4 5 6 7 8 9 9ක් මෙතන තියෙනවා 23ක් වෙන්න තව 12ක් ඕන 12ක් නෙමෙයි බිට් 14ක් ඕන මෙතන 9ක් තියෙනෝනේ 23 වෙන්න තව බිට් 14ක් ඕන ඒ ටික අගට බිංදු දාන්න යන්න තියෙන්නේ බිංදු 14ක් ඔන්න ඔක තමයි මේ සංඛ්‍යාව සිංගල් ප්‍රිසිෂන් ෆ්ලෝටින් පොයින්ට් ෆෝමැට් එකෙන් ලියනවා කියලා කියන්නේ ඔන්න ඔක එතකොට මේක මෙන්න මේ වගේ කොටුවක් ගහලා බෙදලා ලිව්වක් කමක් නැහැ නැත්නම් මේ වගේ මෙහෙම ඉරක් ගහලා ලිව්වත් කමක් නැහැ කොහොම හරි ඔන්නඔහම ඒ කියන්නේ මේ බිඳුවයි ඊළඟට බිඳුව කියන්නේ සයින් බිට් එක ධන හිඳ බිඳුව වෙනවා ඍණ නම් 1යි ඊළඟට මේ එක්ස්පොනෙන්ට් එකෙන් ගත්ත බිට් 8 තියෙන්න ඕන මෙතන වෙනම ඊට පස්සේ ෆ්‍රැක්ෂන් එක තියෙන්න ඕන බිට් 23කින් ඒ කියන්නේ මේක ඇල ලියලා මදි බිට් ටික අගට අපි 23ක් සම්පූර්ණ වෙනකන් දාගන්න ඕන ඉතින් ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ එහෙනම් ඒක පැහැදිලිනේ කොහොමද වෙන්නේ කියලා ඊළඟ එකේ තියෙන්නේ convert following IEEE single precision format into decimal value අර කියන්නේ පැත්ත දැන් මෙතන 6ක් දුන්නේ අපි කලින් කරපු එකටනේ මේ 79.625 මේ විදියට ලිව්වා දැන් තියෙන්නේ මේ තියෙන එක ඒක decimal එක හොයන්න මේක ලකුණු පහක් හම්බ වෙනවා ඉතින් අපිට මේකෙන් ගන්න පුළුවන් දේවල් මොනවද ඉස්සෙල්ලම sin bit එක 1යි හරි sin bit එක 1යි එකේ අදහස මොකද්ද මේක ඍණ සංඛ්‍යාවක් කියන එක හරි ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද එක්ස්පොනෙන්ට් එක එක්ස්පොනෙන්ට් එක තියෙන්නේ මේක හරි එක්ස්පොනෙන්ට් කැල්ල ගත්තොත් කොහොම තියෙන්නේ බිඳුවයි 1.5යි බිඳ 2 දැන් මේක අපි ගන්න ඕන මේකේ ඩෙසිමල් එක හොයා ගන්න ඕන ඉතින් මේකේ ඩෙසිමල් එක වෙන්නේ මොකද්ද මෙතන ඩෙසිමල් එක එනවා 10 පාදයට ගත්තොත් මෙතන 124ක් එනවා හරිද ඉතින් ඔන්න ඕක අපි ගන්නවා එක්ස්පොනෙන්ට් කැලෙන් එන 10 පාදේ 124යි ඊට පස්සේ අපි ෆ්‍රැක්ෂන් පාට් එක ගන්න ඕන ෆ්‍රැක්ෂන් එක
කොච්චරද එකයි එකයි අග බිින්දු ටික ගොඩම්ම තියෙනෙ ඒක හින්දා ප්‍රක්ෂණ එක අපිට ගන්න පුළුවන් කොහොමද එකනි ඒක අතරම බිින්දු අයි දශම එකයි එකයි බිින්දුවයි බිින්දුවයි ඒක දිගට ඉස්සරහට යනවා ඉතින් ඔන්න විදිහට ගන්න පුළුවන් මේක 10 පාදයට හැරිවොත් මොකද්ද වෙන්නේ අතරම මෙතන කියන්නේ මෙතන බිින්දුවනි බිින්දුවෙන් පස්සේ මේක එක්වරක් දහයේ නෙමෙයි දහය නෙමෙයි දෙකේ ඍණ එක ධන එක්වරක් දෙකේ ඍණ දෙක මේක එනවා මොකද්ද දශම පහයි බිින්දුව දශම දෙකයි පහයි ඒ කියන්නේ උත්තර එනවා බිින්දුව දශම හතයි පහක් ඔන්න ෆ්‍රැක්ෂන් එක හොයාගත්ත සයින් එක එක්ස්පොනෙන්ට් එක ෆ්‍රැක්ෂන් එක හොයාගත්තා ඕකට තියෙනවා IEEE ෆෝමියුලා එකක් ඒ ෆෝමියුලා එකට ඔක ආදේශ කරන්න තියෙන සූත්‍රය තමයි අපි සයින් බිට් එක මොකද්ද කියලා දාගන්නවා ඒක සයින් එක ඉතින් කොහම රින වලින් ගුණ කරොත් උත්තරේ රින වෙන එක නෙවෙන්නේ ඊට පස්සේ අපි මේ ෆ්‍රැක්ෂන් එකකින් හොයාගන්න 10 අගයට එකක් එකතු කරනවා 1 ධන 0.75 ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕන දෙකේ බලයක් මොකද්ද ගුණ කිරීම දෙකේ මෙන්න මෙතන එනවා මොකද්ද අපිට ආපු එක්ස්පොනෙන්ට් එකට ආපු අගයෙන් 127ක් අඩු කරනවා 124 ඍණ 127 127ක් නියතයි කියලා කිව්වනේ ඕක ඉතින් මේ සූත්‍රය සුළු කරොත් උත්තරේ ඍණය වලින් එන්නේ මොනවාද 1.75 වැඩි කිරීම දෙකේ ඍණ 3 124න් 127ක් ගියාම ඍණ 3 එන්නේ හරිද එතකොට දෙකේ ඍණ 3 දෙකේ 3 කියන්නේ 8යි දෙකේ ඍණ 3 කියන්නේ 188යි ඒ කියන්නේ මොකද්ද 1.75 බෙදීම 8 මේක ඍණ වලින් එනවා ඉතින් මේක සුළු කළ ගන්න ඕන උත්තරයක් මම කැල් එකෙන් මේක කරන්නම් මොකද මේ ඔච්චර එකක් හිතෙන් හද හද ඉන්න ඕනේ නැහැනේ එනවා 1.75 බෙදීම 8 කියන්නේ 0.21875ක් ඒක ඍණ. ඉතින් ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් ඔන්න අපි සම්පූර්ණ පේපර් එකම කතා කළේ. එතකොට මේකේ තියෙන ගොඩක් දේවල් ලේසි. ඉතින් ඒකින්ද මේ ලේසියම පාස් වෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්න තමයි මේ පේපර් එකේ තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ පේපර් එකම ඉවරයි. එහෙනම් DRO වීඩියෝ ටික මම මෙතනින් ඉවර කරනවා. එතකොට අපිට වෙන මොන හරි සබ්ජෙක්ට් එකකදී සාහට කතා කරන්න පුළුවන්. එහෙනම් මේක මෙතනින් නවත්තමු.